ඇයි මේ මේ පුද්ගලික සමාගම ඒවට මෙච්චර හදිස්සියේ රෙජිස්ටේෂන් දීලාම දැංගුදේ දවරයා ඉඳගෙන ැල්ිඩේෂන් කරගෙන ඉවලවේෂන් දඩි ි ගල කරලා මුලු අමාත්‍යංශ මේක පස්සේ දුවන අමාත්‍යංශය ඇයි ජනාතිිපතිිත්තක එක් කවවෙලා ඇයියි ඕක තියෙනවන කාරය බලස්වාධක බලකායන්න කෝවි් එකේ ඒම ජනාතිපතිත්තකේ ඇයි හට කියලලා මේ නිෙදල්න්තේ ලක්ෂ නත්දා රිලිස් කල වාම මේ ටෙස්ටියෙන් පටගරගන්නත්. මේක ඇත්තරම දෙදස් පහළුවේ දී එදා මම සෞඛ්‍යම තිවරයා වශයෙන් තීන්දු ගන්නවා රැපිට්ඇජෙන් ස රැපිට් ඩැතිබටි ටෙස්ට් ලංකාවෙේ හදන්නට මගේ මම තීන්දු කරහම අෞෂ්‍යධ ලංකාවේ නිෂ්පාදනය කිරීම පලවෙනි වටට ලංකාවේ දේශය ව්‍යාපාර්කයන් සමඟ එතකොට මේක තීන්දු අර්ගෙන මේ සඳහා ගණනාවක් එෙනවා ඒ ගණනාවෙන් එක්තරා සමාගමකට බලය ලබල දෙනවා අපේ අමාත්‍යංශ මේ රැබිට් ඇන්ටිටෙන් ටෙස් එක මේවැනි කර්මාංශාලාව කදන්නට. දෙදාත් දහට වෙනකොට ගොලු කර්මයෝ කරත් මම එනකොට උත් කෙරලාතිවුන්නෑ ොකද ඒකට අවශ්‍ය බයිබෑක් ගැරටිස්ක නොදීම නිසා නමුත් මේ සඳහා අපි ක්‍රියාමාර්ග ගත්තා එදා ඒකාලී දෙලම. එතකොට දෙදා විශ්්‍යය අප්‍රේල් මාසය ඉඳලා මේ රටේ නොයකුත් වෛද්‍ය සංගම් ඇතුළු සියලූම අය විශේෂකඥවරු සියල්ල කට්ටිය අපි පවා ඉල්ලුවා මේ රටේ මේ රැපිට් තෙස්තික ආරම්භ කරන්න කියලා මොකද මේකෙ ප්‍රතිඵල ඉක්මං සාර්ථකම නැති වුණත් නමුත් රැල්ලක් යනකොට කොවි වසංගතයක්කට යනකොට මේකෙ වටිනාකමක් තිබෙනවා එතකොට මේකෙන් යම් කිසි අවබෝධයක් අරගත හැකි අපිට කෝවිඩ්වල තත්ත්වය මොකද කියන එක. ඒය අනුව අපිට පුළුවන් ඉතුරවා පිසිCR ටෙස්ටලට යවන්න එතකොට නමුත් ඒක කරේ නෑ අප්‍රේල් වනිලා නමුත් එක පාට හදිසිේ දටිබිඩි ාලාල මේ පෞ්ගේ දවස්සල ඔක්කතෝව මාසි න්ති වෙනකොට හමාත්‍යංශයෙන් ටෙඩර කැඳෙව්වා විසියටවෙනි ටන්ඩරක ැඳෙව්වා දෙවනි දට ටෙන්ඩරක අවසන් දවස් තුනහතරයි දුන්නන්නේ ට උනේ මොකද ඒ තෙන්ඩර් ස් කැඳවල්ල දවත් දෙකින් එක්තරා සමාගමක් මේ ඇන්ටිජන්් මේක ටෙස්ටිට් එක දෙවනිදා ටන්ඩකකි ඉවරෙන පස්සුනි තැ වෙනකො ලංකාවටත් ඇවිල්ලයිවරයි මේ තර ඉක්මට මේ තරම් ඉක්මට මේ අනිතකුත් වැඩ කෙරුුණ නම් ඉතාමත්ම හොඳයි ඒම් කොරෝනාද නෑ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන්න්න ඉතාමත්ම ඉක්මනින් මේ වැටයුතු කල්ල තියෙන සිහට වෙනි ද ටෙන්ඩර් කැඳවල දෙවනි දට කෙන්ඩරක ඉවර කරලා පස්වෙනිද වෙනකොට බඩුත් ලංකාවේ කොච්චර ශෝක්ද මේ විදියට රැපිඩ ක්‍රියාමාර්ග ගත්තනං ආෂණක ක්‍රියාමාර්ග ගත්තනං රජය අද මේ තත්ත්වයට අපේ රට කොරුණ පසගතයෙන් වැෙන තත්ත්වයක් ඇතිවෙන්න ැ මේට දැම් මේක ටෙන්ඩල් පැත්තක දයන්නක ඉස්සල්ලාම ලංකාවට අෞෂධයක් ගනකොට අෞෂද ලාප පංිති වෙන්න න ොහෙද ජාතික අෞෂද න්‍යාමන අධිකාරීය. එදා පිතමයි ඒ පිටවේ අප ආණඩුවේ ම තමයි පළවිනිට ජාතික අවෂද නයාමන අධිකාරය පිටිවේ ස්වාීන යතනයක් බවටපත් කරලා. ඒක තමයි මාචාරී බිබිලිගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්ම කිරීම සඳහයක ප්‍රතිබත්වය. එතකොට ඒ ඒක ලියාපදිංචිය. එතෝට මේ ලියාපදිිතති මර්ත්‍ර තියෙනව දැම් මේ කියන සමාගමය මේ උක්ත සමාගම ලංකාවට ගේන ඒක සමාගමය ලියපන්ි දැන් ඒගොල්ලෝ දෙකක් ලියාපංචි කරලා තිබෙනවා මේ අවෂධ ටෙස්ිට්ස් දෙකක් එකක් ඇබොට් කියන ඇමරිකානු ප්‍රශවිද්ධහත් සමාගමයේ එක නමුත් කොරියාවේ ගේන තමයි එක ලියාපංචි කල තින කොරියාවේ ඇබොට් සමාගම එෙතවට දෙවනිය ලියාපංචි කළ තියනවා බයෝසෙන්ස කියලා ඒකත් කොරයානු සමාගමක් මේ දෙකේම ලියාපංචි සාතික දැ අපිගාවතිය වෙනවා මේක ලියාපංචි කල තියන දැන් ඇතරම ලෝක බැංකුව ලෝක සෞඛ්‍ය සංවිධානය මේක එකත් මේ බයෝසෙන්න්ස කියන ආයතනය නිෂ්පාදනය කරන එක ඒ අනුමැතිය දීල තියෙනවා සැපතෙම්ර් මාස විසි දෙක ඒන අරයගොලො කියන ප්‍රකොලිෆිකේෂන් කියල. එක ෞුදග දල තින ප්‍රකොල්ලිකේන්ක ව්ෝ එක ලකෞක්්‍ය සංවිධානය මේක පාවිච්චි කරන්නට. එනිසා ඒක උට තමයි ජාතික අවෂධ ්‍යාමනාධිකාරය මේක පිළිගන්නේ. හැබැයි මේ වැට යුතු ඉතාමත්ම ෂණනික වෙන සැපතැම්බර් විසි දෙක මයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේක පිළි අර ගන්නේ. එතකොට ඒ ඔක්තෝබර් විසි දෙක වෙනකොට මේ සමාගම අෞෂධාධිකාරයේ අනුමැතියත් ලබාගන්න. ඒ ඇන්නේ හරියට මාසයක් යනොට මේ ගොල්ලන්ගේ එකක් විසි දෙක අනිත්ක විසිනාවය. කියන දවත් දෙකට මේ සමාගමටෙස් කිටත් එකේ සහතිකයත් ලබාගන්නවා මේකින්. අතකොට එ ිලත් නියම කන්නවා. මිල නියම කරනවා රුපියල් එක්දා සි හතලිස් සෑ සත විසි දෙකත් තමයි මේඒගොලු අනුමත කරන මිල අනිත්තට එහෙම ලියල නෑ නමුත් අෞෂසධනයාම අධිකාරය මාත්‍යක කිව්වා ඒකට තේමිලම තමයි කියලා. ඒක ඇනු සාමාන්‍යයෙන් ඩොලර් පහක විතන මිලක්. එතොට ඒ ඔක්කොම එක් කව් කරල්ලා මේ සමාගම ඩොලර් හයයිදසම නව හයයි සත දදානවරකට ලංකාවට කෝට් කන්නවා. හරි. එදකොට මේ ටෙන්ඩර් එක දාන්න කවදද මේ ටෙන්ඩර එක දානවා නොවැම්බර් දෙක ලෝස් කරන්නේ මේ ටෙන්ඩර එක දෙකහ මාට එතට මේකට තිස් දෙන්නෙක් මේ තියනෙන ටෙඩ ඩොකීමට එක සමාගන් තිස් දෙකක් මේකට ඉල්ලනවා මේකට ඉල්ලනවා. දැන් ඒක්කම අපේ රාජ්‍ය ෞෂ්‍රදධ නීතිකත් සංස්සාගල සභහපතිවරයා. ප්‍රසන්න ගුණසේන මාතමයස් විසිසක් න්‍යවයිදධ ප්‍රසන්න ගුණසේන ඒයා පැදිලි ප්‍රකාශයක් කරා මේකේ තවම ඉවලේන් පෝසෙක ඉවරණය. ඒකන් තම ාසර දන්න ටෙඩර එකක් දැම්හම තෙන්ඩර එක ලෝස් කර නො ඇම්බර දෙක එතනි දරලා ඊට පසේ එක යන ටෙක්නිකල් ඉවලවේෂන් කොමටි තාක්ෂණ ගවුම් කමතුුවට. ඒක ඉන්න විසිසක්ඥ වෛද්‍යවරු ඒ වික්න වෛද්‍යර මේ පිළිබඳව දීර්ගව දැන් ඒ සිසඥ වෛද්‍යරු තමයි ඒගොල්ලො මේතිික ව්‍යාවනෝ එකක තැවලට ටෙස් කර එකං අවෞෂසයක් අනුමත කරන්න අලුතෙෙන් එනකොට ඒගොල්ල ඒක ඒ පිලිබඳ පරක්ෂ පවත්න ඒ පිබඳ ජාත්‍යන්ත්‍ර පිජනීම කෝමතික බලන්නන. වෙන රටගොල පාච්චක තියන යි ගුණාගන බලන ඒයි තත්ත්වයන් බලනවා. මේ ඔක්කො බලතමයි ෞෂදයක් රටකට අනුමත කරන්න මුල්වරට. ඒදකොට මේ විජයට අනුමත කරහම අනුමත කරන්න තාම අනුමත කිරීමේ ක්‍රියාවල ඉවරණෑ. එකට ඒඒ අනුමත කිරීම ව්‍යාපාර ක්‍රියාවල න තෙක් නිිලල් වවලවේෂන එක රම තමයි ෙක්නිිකලි වවේෂන් කමට එක රිපෝර්්ක දෙන්න. ඒ රිපෝර්් ගන තෙන්ඩර් කමිටට. ටන්ඩර් කොමිියට යනකොට අර තිස් දෙකේම වාර්තාවක් යවන්න නොටඕනේ. ඒ ති දෙකෙන් පිළිගතහැකිටෙස්කිිස්සල් තියෙන්නේ මොනවාද. අපිගේවා බහක්කේ කියල ති දෙින් අරි දහයක්කේ කියල කියමක. ග ටෙන්ඩ බෝඩ් එක බලනවා දැන් දහයක් තියෙනවා හොඳඒවා ඒ දහයින් අඩුම එක කොයියකට කියලක. අඩු මේක කොයි ඒයකට කියලා. එතකොට ඒ අඩු මේක තමයි අප යන්න දහයම හොඳයි ඒ අඩුමමුදලට තියෙන්නේෙ මේ ඒ වි තමයි ටෙඩබෝඩ මේ කිසිම දෙයක් තවම වෙලා නෑ. ඉවලවේෂණ ඉවලත් නෑ දැන් ජාතික අෞෂධ ්‍යයාමනා අධිකාරියත් මේක අනුමැතිය දීල තිබෙන්නේ සහතිකය ග දෙන්නේ එක කොන්දේසියක් ඇතති ඒ කොන්්ඩේසිය තමයි මේකේ ඒගොල්ලො කියලා තියෙනවා වැලිඩේෂන් එක මේක වැලිඩේෂන් එක සෞඛ්‍ය මාත්‍යංශයෙන් ලබා දෙනකං ලබාදීමට යටත්ව එනිසා තාාතිකය සම්පූර්ණ නෑ තවම මතකතියාග යාතික අක්ෂ්ධන් යාම ආධිකාරයේ මේ එක තාම අවසන් නෑ. එදොත් තාම අවසන් නැතිවුණනාම මොකද වෙන්නේ තාම අවසන් නැතිවනාම මොකද වෙන්නේ එතකොට ඒක දැන් අවල තියනව සෞඛ්‍ය මාත්‍යංශි සෞඛ්‍ය මාත්‍යංශයේ දැ මොකද කරන්නේ දැම් මේ වැලිඩේෂන් එක කරනවා හරි මේ වැලිඩේෂන් එක තාම ඉවරණෑ නමුත් බඩු ලංකාට ඇවිල් ට ස් ු ල්ලති රයි න රත්නෑ ඉවල්වේෂණකි වරත් නෑ. නමුත් තබි කියමකු දැන් මේ සමාගම අලුතෙන් කියනවා මේ සමාගම අලුතෙන් කියනවා මේ ගෙනාවේ රාජයට නවේ පුද්ගලිකාංශයටට කියල දැන් අලු කකතාවක් කියනවා. ඇැබැ මට තේරෙන්නෑ ඇයි මෙච්චර් හදිසියක් වුුණේ කියලා. ඇයි මෙච්චර හදිසියෙන් එනම් මාරකයේ සාහතිකය අරගෙන ඇයි මෙචර් හදිසියෙන් මේක ටෙන්ඩරකට ගිය කෝමද. මේ අපි කැරන්නනම් මේ තියෙන්නේ ඒගොල්ල ටෙඩට දාපුයකු රජයටට ගේනවා නම්මොකට මේ පුදගලිකාංශේට කිය නවනම් මේමක ටෙන්ඩක ද ස්ද බෝසන්ස කියන එක දිනාසා ප්‍රයිවට ලිමිටට කියන එකින් තමයි ඇ්ලයි කල තියනෙ ඒ දිනාසා කියන්නත් ඒ ජෝටට් ස මාගමේ අනු සමාගම අපි ආරචේ තිත් අනිතික ඇබොඩ්ඩක් නොස්ටිකුත් ජෝට එතකොට මේ සමාගන් මෙන් මේක දාලා තියනවා එදොල් අපිගේම හා එක කිය පුද්ගලිකන්ශයටමේටික ගෙනාව පුද්ගලිකන්සට ගෙනාවත් වැලිඩේෂන් ඉවරණකම් මොකද වලිඩේෂන් කියන්නේ මේ අවෂදය හොඳ වුුණට මේ පාච්චි කරන්න ක හොමද. ඒක ගයිඩ ලයින්ස් දෙන්න ඕනේ සෞඛ්‍ය මාත්‍යංශය ඒ ගයිලයින්ස් දෙන්න ඕන මෙන්න මේ ගයිඩ ලයින්් එක අයටත තමයි මේ තෙස්කිිට්ටක පාච්චි කරන්න ඕන. ඒක තාම ඉවරනෑ දැන් ඊ රාත්‍රියෙත් ඩොක්ට සමන් රත්නායක නියෝ ජධ්‍යක්ෂක ජන්රාල් රසා යනාගාර සේවා DDG ලැබ සවිසස් එයා පැහැදිලි ප්‍රකාශයක් කරා තාම වැලිඩේෂන් ඉවර නැහැ ඒඒ හවස නැත්තං අද උදේ වෙනොට වැලිදේෂන් නිවර කරනවා. නමුත් නොම්බ පස්සුද වනකොට මේ ටෙස්කිිට ඇවිල්ලයියවරයි. එතකොට ඒ අතරේ අපිට ආරංචි වෙනවා අපිට කරිියද කියන්නට බැහැ. දගලකරල්ලට ලබදල දගලිකරවල්ල පාචිර කියල මටඒ පිබඳව ලිපිේ න වම අතට හබුුණන ඇති නිසා මට ලබා දෙන්න කියෙලකිව ලබාද දෙන්න නැතින්න මටක හරියට ක කියයන්නකි බැහැ. නමුත් ලංකාවට මේ වටිකකා ඇවිල් ඉවරයි වැලිඩේෂන් නිවරවෙන්න ඉසල්ල ඉවලේෂන් නිවරවෙන්න ඉස්සල්ල මේ ඔක්කොට මිසල්ල මෙහට ඇල්ලයි වරයි. අනිත්තක දෙවනියක. දැගේ රාජ්‍යය මති සෞඛ කියයන්න රාජ්‍යයමති කියනවා එයා තමයි මේ අවෂධ පිළිබඳව ඉන්න රාජ්‍යයමති. අපේ මාචාරය චන්න ජයසුමන මාත්වය එයා කියනවා ලෝක සෞඛ්‍ය සංගවිධානෙන් ඒගලට ඩැ පොරුන්දවෙල තියෙනව සෞඛ්‍ය මාත්‍ය අංශයට ලක්ෂ පහක් පොරුන්දවෙල තියෙනවලු මේ 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 රැපිට්ඇටිෙන් ටෙස් එක කිිට් ලක්ෂ පහක් පොරුන්දවෙලා ඒකෙන් හත්වනි දට පනස් දහක් යනවා කියලා එයා කියනවා. ඇතම දයි ල් ් නත්ක් එක ඒදකොද අමාත්‍යයංට බාරදුුණ ය පේද. එතකොට ඒකම නිදර්ලන්තෙන් ගෙනාපු ටෙස් ක් ික ක් ලක්ෂ පනස්තාහ රේගීවි තියනවා ොකද H කෝඩගේ ප්‍රශ්නති යවයි කියලා මේ කෝඩඩගේේ ප්‍රශ්නයක් තියනවයි කියලා ඒ ේගවිතියාගෙනන්නවා. ඒ ඔක්කොම නිකං නිදර්ලන්ත එක් ලක්ෂ පනත්දාාක් නිකං W එක ලෝක සෞක ස නය ලක්ෂ පාක් නික දක්ෂහයා මාරක්තිබෙනවා දෙ ම හනෝ එක එච්චස්කෝඩ් එක ප්‍ර්ඥයක් තියලා මේ තරම් මේ හදිවිසි කෝවි්කට. දැන්විතේ ඔය විදිර්බාලට ජනාතිපත්තුමා කියනවනේ මගේ කටේ වචනය තමයි සජුල්ලරක කිය චකරලයකන ඇයි ටිෆොන් කොල්ල දිේ චකරලයකන නිකුත් කරන්න බැරුණු එ්ස් ෝඩ් රික් පිට කරන්න මේෂද මේෞෂද මේ කොරුණා වසංගතයකට ගැලා තියන්නේ මේකට හදිසි අෞෂද හොඳනම්. දේ පිත් කන්න ච් ෝ්ු ෂ්දේරන්ඳාවගෙන ඉන්නමක්ද. ඇයි ඒවගේඒ කරන්න බැරි. මේ අනිත්‍යේවට තින හදිස්සියයි මේ කතියන්න බැරි. ඇයි මේ මේ පුද්ගලික සමාගම ඒවට මෙච්චර හදිස්සියේ රෙජිස්ටේෂන් දීලාම දැං ේ වරයා ඉඳගෙන වැැලි ේෂන් කරගෙන ඉවලවේෂන් ඩි පිටි ගල කරලා මුළු අමාත්‍යංශ මේ පස්සේ දුවන අමාත්‍යංශය ඇයි මේ ජනාතිපතිත්තේ එෙක් කවවෙලා ඇයි මේ අයි ඕකෙ තියෙනවන කාරය බලසාධක බලකායන්න කෝවිඩ් එකේ එම ජනතිපතිත්්තකේෙේ ඇයි ඔහුට කියලා මේ නිදල්ලන්තේ ක්ලක්ෂපනත්දාා රිිලිස් කල හම මේ ටෙස්ටියෙන් පටගරගන්නත්ති. ඒ මොකද මේ WHෝ මේ ඔක්කොට මිස්සල ඕනු වනේ මේ සමාග මේ බඩුටික වෙලඳ බොලටගේන්න. සෞඛ්‍ය මාත්‍ය අංශට දෙන්න හරි වෙලද බොලට දන්නාරී. නමුත් මේ එක කියන්නේේ ආ්ඩුවේ ප්‍රශ්නමොක්ද? ගොල්ලග නොමිලේ හම්බිව අපිට එපා අපි සල්ලි දීලා අරගන්න. ඒක තමයි තියෙන්නේ මේ ප්‍රතිපත්තිය. ඒකන්න මේක හින්ද තමයි හැමෝමස් රජයට චෝදනා කරන්නේ. මේ තනි මෙතන ඉන්නේ කට්ටියයක් ව්‍යාපාර කට්ටිවුතුල. දැන් වියත්මගේ කියල ගහගෙන බෝට් ගාගෙන මේව තමයි කරන්නේ. මේවට තමයි පෞගිය කාලෙන් ඔය තියන මාධ්‍යායතන ප පාවිච්චි කරගෙන උදේදවක් රෑ අපිට ගහගෙන සියලුගය කර දැ මේ එලි දරව් කරන්නකොට අපේ මන්ත්‍රීවරුන්ට. ඒ අපේ හරරිෙන් පනන්්ඩ මන්ත්‍රීතුමා එිදරවුර ඇත ගොට කියනවා මේ මාධ්‍යායතන ප්‍රධානය මේ මඩ ගහන්නෙ පැයි කියලා. මාධ්‍ය සජාචාරයක් තියන නැයි කියල. මාධ්‍යවා දෙනු පරහාට තමා සම්මතහි පිහිතා සිටමන් කියන්නේ. මඩ ගොඩ මඩ කන්දරාවක් තියෙන ගහපු මාධ්‍යායතනකය ඉතිකාරයට කියනවා යට මට ගහන්න පැගල යාට මඩ ගහන්න දෙයක් නෑ ඉන්න මඩේ ඉන්න මඩේනෙ මුළු ඇගම මඩෙන් නෑවි ලති දෙයටට ඇත් දෙකෙන් පේනෑ මුලු ඇඟගම මඩෙ නෑවිලයි කියලා ඒයා හිතනවා ඉස්සරයිඉන්නෙක් කෙනගේ අතේ තියෙනටික විතර මඩේ කියන්නේ. මේ එයා එනිසා කියනවා ඔහුට තර්ජනය කන්න ඒ මොනොත් පි කරන්න මොනවාද අපි ලුතෙන් කියන්න තියෙේ. අපිට කිය අපිට එරෙහිව කියන්න තියෙන සියල්ලූම මට ගහල ඉවරයි ඔයා එතනෙ. ඔයා ආගෙන ඇතුළු මෙ යාණ්ඩුවගේන්න ඕනට්ටිය එක්කහු වෙලා මේවා දැයිකා එතන කටිය යගේ මල්ලිවනි නිදස්රගන්න යායට ෝනනි. හින්ද මේ ආ්ඩුවට කඩයගිල්ල කරන්න පුළුවන් ඉතාමත්ම තිරස් චීන විදිට ඒ රජයගෙනමට විරුද් කණ්ඩෑමට ගහන්න පුළුවන් ඔක්කොම හර ගානවා. මේ ආයතන දැන් අපිට පේනවා මේ ව්‍යාපාර හින්ද වෙන්න ඇති. ඒගොල්ලොත් මේ වගේ වකරගන්න වෙන්නැති මේ මෙක්තර කඩිකු ලොප්පුවති වුණේ මේ ආණ්ඩුගෙන්. මේ දීල් වලට තමයි. ඉතින් මේ කල්ලා දැන්ගට. ගහල කියනවා අපිට බලාගෙනයි අප අපි ගාන ගාන්නද යන්න නගුලු ගහල ඉවරයින අපිට. අපිට මොනතරන් ගැව්වද. අපේ කාඩද නොගැවවේ. අපේ නායකයගේ දලා හැම එක්කෙනටම මට ගහල ඉවර කරලා බොරු කියලා ඒක්කෙනාව ගෙනල්ල ඔේ නාලිකා පුරෝල. හට පස්සේ දැන්ක කියන්නන්නේ ම කත්තාව නොද ගන්න. ඉ එනිසා මම කියනවා මේ දැන් මේක දැන් ඒත්කම අපේ වෛද්‍ය සංගමය කියනවා පෞග්‍ය කාලේ පුද්ගලිකංශයේ එක මැසින්නේකින් එක්දා දෙසීයක්ක් ටෙස් කරනවා. එතකොට රජ රජ මැසිල්නයකින් කීද කරන්න මුළු දවසකටම ස් පන්සියක්ක විතර කරන්න මෙච්චර මශින්තියාගෙන පනස් ගනත්තියාග. ඇයි මේක කරන්න බැරි කියලා. අපිට සැකයක් තිබෙනවා මේ පුද්ගලික රෝහල්වල මේ කට්ටියය මේගේ රැපිට් ටස්ට එක ගෙනහැල්ලා. මේ රැපිටස් පාවිච්චි කරගෙන ඒ ඉක්මන්ට කරලා ඒ අනුව කියනවත් දන්න ිටෙස්්ට එක කරා ඔන්න සල්ලිත් අරගෙන පිසිෙස්ට එක මේකයි කියලා අගේ කියනව දන්න. එවැනි අපිට සැකයක් ඇති වෙනවා මේ වෛද සංගමේ චෝදනාව හරිනම්. ඒගේ ඒගොල්ල කියනව දැන් මන්දැක්කා ගිය සඳුදා ලොකුවට පොල්කෙඩිය කකරෙන් ගාලතියනවා මේ රැපිට්ටස් එක හොඳ නෑ මේ වංචාාවක්කේ කියලා. ඒ කියපු එක් කෙනගෙනම පැත්තකින් කියලලා ඒ සංගම මේ තවයි කෙනෙක් ලේම්බරෙක් අද කියනවා. පත්තරට දිවේට්ට ඒම කිව්වේ නැහැ එහෙම නෙවේ කිව්වේ මේ මයි කියලා. මේවතම හැ බලපෑම්. ඒකොලන්ට කිව්වත් දන්න ඒගොල්ලන්ගේ මීට පස්ස හැ? ෘතිපත්ත සාකච්චා මේ මාධ්‍ය අයතනේ පල කරන්න නෑගැලකිිවරදන්න. මේ මේ වගේ බලපෑම්. මේව තමයි මේවා ස්වාධීන මාධ්‍යයතර නෙවී ජාතික මාධ්‍යයතර නෙවී. මේවයි කරන්නේ සම්පූර්ණ මෙවැනි ව්‍යාපාට කටයවුත්තු සඳහා අවශ්‍ය පසබිම සකස් කරන ආයතන විදියට සමහරලාට ක්‍රියාත්මක වෙන. අපි බොෝම කණගාටුවේෙනවා. මේකටද අපේ රජය අවුරුදු පහක් මාධී නිදහස දුන්න කිය. මේ වගේ අයටද අපි මාධ්‍ය නිදහස ලබා දුන්න කෙලා ඒ මාධ්‍ය නිදහස පාවිච්චි කරලා ඔවුන් කරන්නේ මොනවාද. අනිත් එක මට කියන්න ඕනේ මේ වෙනකොට අපිට ඇවිල්ල තියෙනව කෝවිඩ එක මරණ දැ මේ මොන තරන් තත්ත්වයක් ලංකාව ඇවිල්ලද මේ පෞ්ගිය ටිකට විතරක් ස දෙකට දෙකහමාරකට එකළොස්දාහකට වැඩිය කෝවි ්‍රෝගින් හව්වෙලා පලවිනි වසංකතේති හිටිය එකොළහයි අද ඉන්නෝ හතලියක් ඊරෑ වෙනකොට තිස්සයි කියලා කිව්ව නමුත් මේවා මේ තියනෝ මගේ ගාව සහතිකය ඊරෑ නවවේ නිසා නිකුත් කරපු මේේක මේ මරණ සාතික තවත් මීට වඩා ඉන්නවයි කියලා මේ අපිට ඒවන්නේ ඇත්තරම එක්තර මාධ්‍යායතනයක් මේ මාධ්‍යායතනයත් මේ පසුගිය රජය මේ මේ රජය ගේන්න දහදිය ඇද නමයකක් මේ අපි අපිට හිතවත්වත් අපිට අපිට හිටවත් මාධ්‍යනය ඇත්තම ස්වාධ අත්ම බැලන්ස් මාධ්‍යයක් වත්නෙවෙයි තනි කර කඩේගිය මාධ්‍යකින් තමයි මේක ඒවන්නේ මේ පෙන්නන්න මෙන්න නමුත් ඒගොලන්ට කියනවයි දහන්න එපා කියලා. හිට අපි දන්න මේ ඇත්ත ොරදු කියලා එතකට මේකේ ්‍රහාතික තිබෙනවා මේ මරණ සහතික පෙන්නල තියනවා. එති කොහොම වනත් අද වසංගතේ ඉතාමත්ම උග්‍රතත්වකටද රටේ පත්වෙල තිබෙනවා. දින පතා තුනක් හතරක් මිනිසු මේයනවා. පාර පන්සීයක් දවසකට අලුත්තෙන් රෝගීන් හු වෙනවා. එතකොට එනිසා දැන් මම දැක්කා එක වෙලාවක කියනවා හමුදාව PCR කරනවායි කියලා. අපි හමුදාපත්තුමා කියන මේ දැන් හමුදාව සියල්ල කරල දැන්ස්වීසිරත් කරනු. හමුදාවේ වෛද්‍ය බලකායට පුළුවන් පිCRR කරන්නට. ඒ වෛද්‍ය බලකා ඉන්නේ තාමත්ම සුල් පිරිසක්. ත්‍රවිී හමුදාවම ගත්තත් ඒකත්වියගේ වෛද්‍ය බලකායට එක තියන ඒ කට්ියකට පුළුවන් වෛද්‍යවරුන් ඇතුලු රසාායක සේවා ඒකත්්‍යියයට හදියන්ට එකට්ටියට පුළුවන් පිCRCR පරිීක්ෂණ කරන්නට. නමුත් හමුදාවේ සාමාන්‍ය අය පාවිච්චිකරොත් ිCRCR පරිීක්ෂණ කරන්න මට තේරෙන්නෑ මේකට මොනවද වෙෙන්න්නගේ. හැමකම මුදාවට කරන්නට බැහැ මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් මේක ට ජාති රක්ෂ පිමත ප්‍රශ්නයන්ේ ෞඛ්‍ය රක්ෂා පිළිම ප්‍රශ්නය. එනිසා මං කියනවා මීට වඩා ඉතාමත්ම බහම වගගී යුතු අන්දමින් මේ සෞඛ්‍ය තීන්දු අරගන්න කියලා.